සුවපත්වේවා සියල දෙනාම ම මේ කතා කරන්න යන්නේ අද ඉතාමත්ම අපිට දැඩි ෙස උමනා කරලා තියෙනවා මේ කොයි හෙමැත්ත මේ කරෝනා කියන මේ වෛරසයෙන් අද මුළු ලෝකෙම බැටකන නිසා අපිට අවශ්‍ය කරනෝ මේකට නිසි ප්‍රතිකර්මයක්. එ නිසි ප්‍රතිකර්මය බෞද්ධයන් හැටියට අප විසින් තෝරාබේරා ගත යුතුයි කුමනාකාරයේ නිශ්චිත පිළිතුරක්ම බුදු දහම මේ සඳහා තියෙනවද කියන එක. හැම දෙෙනම හොඳින් මේ විග්‍රහ කරගන්න එක අවස්ථා හතරකට ම පෙන්නන්නම් එක පළවිනි අවස්ථාව තමයි අපි අංක එක හැටියට ගත්තොත් ඒ තමයි දහම කියන එක මේ දහම කියන්නේ බුදු දහම දහම. මේක දෙවැනි අන්ගේ තමයි අපවසිං සපුරාගත යුතු ඒමං අංක දෙක කියල කියන්නම් ඒ අංක දෙක තමයි විහරණ කියන එක ඉළඟට අංක තුන තුන්වෙනි ක්‍රියාමාර්ගය තමයි අපිට දක්වන්න පුළුවන් සුරක්ෂාව කියන එක සුරක්ෂාව ඊළඟට එතනින් එහාට මේක තවත් යනවා ඒ අක හර මේ අක හතරෙන් කියලා කියන්නේ ප්‍රතිකර්ම. ප්‍රතිර්ම. මෙන මේ අවස්ථා හතරෙන් තමයි අපට මේ කොරෝණ වෛරැසයෙන් ගැලවීමේ ක්‍රම සහ විදි තියෙන්නේ මෙම මේ අවස්ථා හතර ඇතුළීමේ හොඳිම තේරුම් ගන්න. මේ පළවෙනි අවස්ථාව ගත්තොත් දහම කියලා, පලවෙනි අවස්ථාවේ දහම කියන කොටසින් තමයි මෙ මේ සම්පූර්ණ දෙක තුන හතර කියන එක ආවර්ණය වෙලා තියෙන්නේ එක හරියට කුඩයක් හිලෝවගේ එකුඩේට ඉහලින් තියෙන අංක එකම එකම තමයි මේුඩ දහම කියන එක දහමේ කියන කුඩය යට තමයි දෙක තුන හතරහෙවත් විහරණ සුරක්ෂාව හා ප්‍රතිකර්ම තියෙන්නේ පළේ විග්‍රහ කරගම්මු දහම කියන්නේ මොකක්ද කියන එක මේමන් කියන්නේ මොකද මේ විග්‍රහ කරන්නේ මේ මතුවෙලා තියන වෛරස්තත්ත්වයෙන් අප අතමිදියයුතු ආකාරය. තර පලවිනික දහම මේ දහම කියලා කියන්නේ හැම දෙනාම තේරුම් ගන්න ඕනේ මෙහිදී සිදු කළ යුත්තේ සියලු දෙනාම දම්මානු දම්ම පටිපදාවට අවතීරණ වී කෙලෙස් නැතිකර දැමීමේ මාර්ගයේ ගමන් ගැනීම ෙස් යනවාද අපි දන්නවා ලෝබ දේශමෝහ. ලෝබ දේශමෝහ අයිංකිරීමේ ක්‍රමවේදයට අනුගතවීම තමයි අපි මේ දහම යනුවෙන් මෙතන අදහස් කරලා තියෙන්නේ. එතකට මේ දහම කියන එක මං පැහැදිලි කරනවා නැවතවරත් ලෝබ දේශ මෝහ ඉවත්කිරීමේ පටිපදාව, ඒ පටිපදාව පුරණ කෙනා දෙක තුන හතර කියන එකට ගඩක් වගේ වෙනවා එකක ඩේ ඇතුළෙ තමයි දෙක තුන හතර තියෙන්නේ. තොට පලවෙනි ආරක්ෂණ ක්‍රමවේදය තයි ලෝබදවේශමෝහ අයින් කිරීමේ දම්මාඩු දම්ම පටිපදාවට අවතියරෙන වීම. හිතන් එපාම එකක මැජික් එකක් කියලා මේ ලෝබදවේශ මොහෝ වල ලෝභදේශ මොහෝ අයින් කිරීමේ පටිපදාවට ඇතුල් වෙනකොට එයා තුර නිරායාසෙන්ම ගොඩ නැගෙන මෛත්‍රිය කෙනෙ. මෛත්‍රිය ගොඩ නැගෙනකොට කිසිම සතෙක් ගෙන් අපට අවහිරයක් වෙන්න විදිහක් නැහැ. ඒක තමයි කියන්නේ දම්මේ හවේ රක්කති ධම්ම චාරී කියලා. ඉළඟට එන්න දෙවනියකට. දෙවන කියන්න විහරණ කියන එක. විහරණ කියන්නේ මොකක්ද. විහරණ කියන්නේ මෙන්න මේ ලෝබ දවේශ මෝහනැත්තං කෙලෙස් අයින් කිරීමයි අයින් කරමින් වාසය කිරීම. තොර මෙතර දෙකක් තියනවා කෙලෙස් අයින් කිරීම හමත ඉවත් කිරීම. ඉත් සහ ඉවත්කරමින් වාසය කිරීම. වාසය කිරීම. විහරන කියන්නේ මේ එකේද ලබාගත්තා වූ දැනු මහරහා අපි දෙකේදි ක්‍රියත්මො කරන මකක්ද ක්‍රියාත්භ කරන්නේ කෙලෙස් ඉවත් කරනවා ඉවත් කිරීමෙන් වාසය කරනවා ඉවත් කරමින් ඉන්නවා. එතකොට මෙ දෙවැනි කියන වාසය කියන කොට සට වැදගත්වෙනවා මේ කොරනා ගැන කතා කරද්දී වාසය අපිට ප්‍රධාන කොටස්තුනකට බෙදන්න පුළුවන් වාසය සඳහා ජීවත්වීම සඳහා මොනෝදවශ්‍ය වාතය අවශ්‍යයි ජලය අවශ්‍යයි ආහාර අවශ්‍යයි. තුොට වීහරණ කියනක යටතේ ඉතාමත් පැහැදිලි කොටස් දෙකක් තියෙනවා එකක් තමයි වාතය ජලය හා ආහාර ගනිමින් වාසය කිරීම කෙසේද වාසය කළ යුත්තේ කෙලෙස් ඉවත් කරමින් වාසය කිරීම. තොට මෙතේදී වාතය කියනෙක් ගත්තොත් අපි හැමතිස්ේම හොඳින් හුස්ම කියලපාලගන්න හොඳින් හුස්ප ගන්න. ජලය කියනෙක් ගත්තොත් හොඳින් ජලේපානය කරන්න. ආහර කියනෙක් ගත්තොත් දහමට අන මො විහරණ නිසා දහමට අනුකූල ආහාරවෙලක් පුක්ති විදින්න. මත් දහමට අනකුල හරවෙලක් කියන්නේ. දහමට අනුකුලයි කියලා කියන්නේ මස් පාන්ස වලින් තොර නිර්මාංශ ආහාරවලක් භුක්තිවිදන්න. මෙන මේ කතාවට පස්සේ දෙවනියට පස්සේ. තු වැටිෙනවා තුන්වෙෙනක තමයි සුරක්ෂාව. සුරක්ෂාව වෙද පැහැදිලි වෙන්නේ අපි දැන් එන්නත් ලබාගන්නවා. මේ එන්නත් එන්නේ සුරක්ෂාව යටති. අපි හෙළ වෙතකමේ හැටිට තියෙන පැණී කුඩු ගුල්ලි කල්ක අපි අපපාවිච්චිගෙන කසාය පවිච්චි කෙනනවා මල්ලියයන්න පැණිවර්ග කියලේ ගන්න හෙල බේත්වර්ග මේ සියල්ල මයිති වෙන්නේ සුරක්ෂාවට ය වපානය කරනවා. ඊළඟට අපි ගලෞවස් දානවා අත් දෙකට අපි මුොකවාඩම්බඳනවා මූනට. ීට්‍ර එක හාමාරක දුරස්ථ භාවය තියාගන්නවා. ඊළඟට අපි වැඩිය ගැටන්නේ යන්න ප්‍රසෙනගින්න තැන්වලට අපි වෙෙන් වෙලා ඉන්නවා. මේ සියල්ලම වැටෙන්නේ මෙන මේ සුරක්ෂාව කියන අංක තුනට. ඊළඟට එතරෙනුත් එහාට ගියොත් ඒත් අපිට මේ වරිසේ වද දෙවනම් අවසා කොට ප්‍රතිකර්මය ලෙඩේ වැලඳරුත් ඒ සඳගන්න බේත් හත් තමයි මේ ප්‍රතිකර්මයට දේ එන්නේ ඒකත් හෙළ වෛද්‍ය ක්‍රමය තියෙනවාඒ අවශ්‍ය ප්‍රතිකර්ම මොනාද කිය එක. එතකොට අද අපි කරන්නේ මෙන්න මේ එක දෙක අමතක කල්ලා තුනෙෙන් පටන් අරං වෛදස්වලින් බේරීමේ ගමනක් යන එක. අද අපි කරන්නේ සුරක්ෂාවට අයිති එන්නත් පැණි එහමනැත්තං අපි මේ මුකකාවරන පාච් න මිත්‍ර කාහාමාරි දුරතියාගරන්න සියල නීතිරි පිපදනවා ඇගිතම් අවශ්‍යයි. බැයි අපපිටන් අරන්තියන මකදයාගන්න එක දෙක අයි කල්ලා තුනෙන් පටන්ගත්ත ගමනක් කියන්නේ. අන්න ඒ තුනෙන් පටන්ගත්ත ගමන අසම්පූර්ණ නිසා තමයි මෙන්න මේ තුන හතර කොච්චර කළත් අපට යම්ප්‍රතිශයක් මරණයට පත්ව වෙන්නේ. හැබයි මේ එක දෙක කියන එක හරියාකාරව කලානං මේ තුනේ අවශ්‍යතාවයක් මතුවෙන්නේත්. නැහැ නමුත් එකත් දෙකක් සම්පූර්ණ කල්ල තුන කරනයි කියර කියන්නේ හතරනි තැනට කොහොමත්ම මිනිසු පත්වෙෙන්නේ නෑ කියන එකයි. ට මේ ක්‍රවේදය හොඳට තේරුන්ගන්න මේ දහම කියනක පුළුල්ලු අවබෝධ කරගන්න. ඒ සඳහා අරහතුන් වහන්සේගේ ධර්මදේශනාවක් අහන් ශ්‍රවනයකරන්න ශ්‍රවණය කල්ලා දම්මාඩු දම්ම පටිපදාව හඳුරාගෙන. ඒ මාර්ගේ ගමන් කරන්න. ඒ අනුව විහරණ සකස් කරගන්න විහරණයටතේ කෙලෙස් ඉවත්කිරීමේ කාර්ය කරමින්. වාසයකිරීම විහරණ කියන්නේ වාසයකිරීම සඳහා. නිවැරදිව වාතය ජලයහා ආහාර භාවිතා කරන්න. ඒ අනුව තමන්ට පූර්ණ සුරක්ෂාවක් කොරෝණාවලින් ලැබෙනවා හැබැයි එහෙම නොලැබුණොත් ඒක කිසිසේදම විය නොහැකි දෙයක්. මොකද මේ වාතත් ජලයත් ආහරත් හොඳින් ලැබෙනවනං. තමන්ගේ හිත ඉතාමත් හොඳ ආකාරයෙන් පිරිසුඳ වෙන වනං වෛඩස් එකක් අපට කවදක්ත් ඇටැක්කරන්නේ නෑ. ඒ අනු සුරක්ෂාව වශ්‍ය වවෙන්නෙ නැහැ නමුත් අද වෙලා තියෙන්නේෙ මේ දෙක මත කරම නිසා සුරක්ෂාවෙන් පටන් අරයන්න ගමක් තියෙන්ෙන්නේ. දැම මෙතෙදී? සා වශයෙන් මේ කොටසත් පහැදිි කරන්න ඕනේ මකක්ද එන්නත එන්නත අපි ගම්මු හෙලවෙදකම පැනිය කියම කියමුක පැ වගේ දේවල් ගන්න එක ඊළඟට දහම මේ තුර වෙෙ ෝල පොඩ හුරගන්න මුකක්ද මේ තුරින් වෙන්න කිය. අපි එන්න තක් ගත්ත හම ඒකෙද වෙන්නේ අපේ ශරීරය තුර ඇතිකරනවා ප්‍රතිදේහ. අපි කියම එක් කියල වෛරසේ නම? රෝන ටස න එක් කියල යිතුව අපේ ශරීරය ඇතුළ අපි එන්නත් ගත්තහම් මොකක්ද වෙන්නේ මේක් ප්‍රතිවිරුද්ධව x ඝාතනය කරන්න හැකි ප්‍රතිදේහ ප්‍රමාණයක් හදාගන්නවා. ප්‍රතිදේය හරියට අපි හිතමකෝ අර යුද්ධරගේ සෙබලු කියලා සෙබලෙක් තුවක් ව මානගෙනින්වා මානගෙන ද ොකද කරන්නක් ඇතුල ක් ද රදන. ඔන්න අපි ආරක්ෂාවය ක්‍රමේ. එතකොට මෙතැන්ති ප්‍රශ්නයක් තියෙනවා මේක තවත් ප්‍රබේධයක් x දෙ තුන කියලා ඇතුල්ලුනොත් මේ ප්‍රතිදේහයට බෑ මේ අයට වැඩිීල මරන්න මේ ඇත්තක සටන් කල් නැති කරන්න බෑ. එනිසා අපි ආරක්ෂාවන්නේ මේ එක් කියන වෛසිං විතරයි. ඒ තමයි එන්නතක තියෙන ස්වභාවය. දැන් අපි ගම්මු මේ අපේ සිංහල පේතිය තියන අපි පැණිිය හෙමත්තම් කශාය අපි හමත්තං ඔය උඩුවර්ග කල්කවර්ග ගුලිවර්ග ඕන එකක්. හෙලවෙතකම ගත්තොත් මේ ගෙති කරන්නේ ප්‍රතිදේහ ඇතිකර නමයි ප්‍රතිශක්තියක් ඇතිකරන්නේ එක ප. මොක දේක වෙන්නේ. ප්‍රතිශක්තියක් කියලා කියන්නේ. අපේ ශරීරයේ සූදානම් කරන්නවා ඕනෑම වෙලාවක වෛරසයකට එරහිව අර මේ ප්‍රතිදේහයක් නිර්මාණය කරන්න. වෛදරෙසේට එරෙහිව හමුදාාවවෙෙක් එහෙමැත්තන් අර අපි කිවේ සෙල්ලා සොල්දාදයෙක් නිර්මාණය කරනවා නිර්මාණයකන අවස්‍ය ශක්තියවර්ධය කිරීම වයි පැනිය වෙන්න. එතකොට එක් ඇතුල්ලුුණත් එ එක ඇතුලුුණත් දෙක ඇතුල් වුුණත් මොකක් ඇතු වුණත් මේ ප්‍රතිශක්තිය නිසා අපේ ශරීරය තුළ තියෙන වහාම අපිට ඒකට එරෙහිව සෝජකෙනෙක් සොල්දාාජෙක් නිර්මාණය කරලා මේවා නැති කළ ගන්න පුළුවන් මෙම මේ දෙකී වෙන සෝන්ඳර තේරුම් ගන්න ප්‍රතිදේ හැදලා එන්න තක් නිසා එක්තරා එක වෛරයසිංී වියසිකින් ආරක්ෂාව වන්නකොට පැනිය නිසා ප්‍රතිශක්තිය ඇති කල්ලා ඕනෑම වෛදසයක් ඇති වුණුත් සටන් කිරීමේ හැකියාව අපේ ශරීරය තුළු වර්ධනය කරගන්නවා එ නිසා මේකට වඩා මේක ටිකක් හොඳයි. හරිතමන් කියල එක ඊලකට අප යමු දහම. දහමේ දීමොකක්ද වෙන්නේ. තැන් දහමේදී වෙන දේටස් සෙලි මේක කතු කතාාවුතාව ටි මේකති මටතාව පැහැදිි කරන්න ඕනේ බලන්න එන්නට ගන්න නෑ පුචිදරුවෙක් අවරුදු පහෙ පාල. සිංහල පේත බොන්න නෑ පුංචිදරුවෙක් අවරුදු පහෙන් පාල. දැන් අපේ ශරීරේතියන ප්‍රතිදේහ නිසා හෝ අපේ ශරීරයේ තියන ප්‍රතිශක්තිය නිසා මේ බාහිරෙන් එන වෛරසයෙන් අප වාරක්‍ෂා කරනවා. හැබැයි අපේ ශරීරයේ මකයට අත් දෙකට ඇඟට ඔළුවට කටට හැමතරටම එන්න පුළුවන් වෛරසිය. මේ දෙකෙන් හකිකගත් වරස් අප ඇඟට එනේක වලක් කල නෑ. මේ දෙකෙන්ම වලක් කල තියෙන්නේ වෛරස්වලින් අපට හානියක් නොවීතියන්. එනිසා මේ බාහිර පරිසරයේ තියන වෛරසයක්. මේ දෙකම ලාගත් එෙක් නෙක්ුනත් ගෙදට ගෙන්න්න පුළුවන් ගෙදර අවරදු පහට වඩ පොඩිදරුවේ හිටියොත්මකක්ද වෙන්නේ ඒ දුවට රෝග ලදිලා මේ වෛඩසේ නිසා නැතිවෙලා යන්න පුළුවන්. එනිසා මේ දෙකම පරිපූර්ණ ආරක්ෂක ක්‍රම හැටියට අපට හඳුන්වන්න අමාරුයි. ඒ පරිපූර්ණ ආරශ්්‍යන ක්‍රමය තමයි දහම. මොකද දහමේ දී වෙන්නේ මේ හොඳම තේරුම් ගන්න. දහමේදී වෙන්නේ මෙන්න මේ මම කියපුූ. දමාටු දම පටිපදාව පුරණ කෙනෙක් විහරණ කරන කෙනෙක් නිවැරදිව ඒ පුද්ගලයා වටා ඕරා එකක් නිර්මාණය වෙනවා වයිරස් එකක් ඇතුල්වෙනි නැති. තැන් මෙයාගේ ඇඟට මේ බාහිර ජීවියා එන්නේෙ නෑ එයා ඕර එකක් නිර්මාණය කරගත්තා. එතකටමකක් දෙ වෙන්නේ මේ වෛදස් එකට සිද්ධ වෙනවා මේ මිනිහයගේ ඇඟ ඇතුළට ගමන්නොකර එළිය ඉන්න. කොච්චලා පපතිලි පුරන් වර්සක ොමටික වෙලාවයි. එනිසා දවසක් හරි මේ කට්ටි අප මු ලෝකමිනි මිස්ු දම්මාරු දම්ම ටිදාවේ ගීල වීරණ කනවනං ඕරයකත් නිර්මාණය කර ගැනීම හරහා වෛරස් කියන එක මුළු ලෝකේම තුරං වෙනවා. එනිසා මේ දම්මාරු දම්ම පටිපදාව පුරණයම් පුද්ගලය ගෙදෙට්ට අවාම එයා හරහා අර පුංචි දරුවට වෛරසේ යන්නෙත් නෑ එයා නිසා ලෝකයේ වෛරසෙක තියෙන්න්නෙත් නෑ. ඉස්සෙල්ල මේ ක්‍රම දෙකම ගත්තට අප සුරක්ෂාවෙනවා, අප ආරක්‍ෂාවෙන ප්‍රශ්නයක් නෑ ප්‍රතිශක්තිය හෝ ප්‍රතිදේශ නිසා නමුත් වෛරසේ ඩිපොසිට් පෙලා අපි ඇතුළි තියෙන්න පුළුවන්. ඒකෙන් අර පොඩිදර්ුවෙකුට හානියක් වෙන්න පුළුවන් නමුත් දහම නිසා ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ වෛරසේත් ලෝකෙන් තුරංවෙනවා බොඩි අයත් බේරෙනවා අපිත් බේරෙනවා. එනිසාමා ඉල්ලා සිටිනවා. තුනෙම් පටන්ගත්ත මේ කාර්ය පොඩ්ඩක් පුඩට ගිහිල්ලා එක දෙක තුනවශයෙන් කළොත් කවදක්කත් මේ හතරවෙනි දෙතැනට අපිට යන්න වෙන්නේ නැහැ එකයි දෙකයි නිවැරදිව කන්න වනං තුන අවශ්‍ය වෙන්නේෙත් නැහැ. ලෝකේම වැඩි කලක් යාමට මත්තයෙන් වෛරසයත් නැතිවෙලා අපත් මේ වෛරසයෙන් සුරක්ෂාවෙන බව මයිතා පැහැදිලිව ධර්මානුකූලව මේ විග්‍රාය කරන්න අවශ්‍යයි. හොම ස්තුති ඔව හැම දෙනාටම හැම දෙනාම සූපත්වේවා කියලා ප්‍රාත්ථනා කරමින් දහමේ හැසිරිලා විහරණ කරන්න වාතය ජලය හා ආහාර. ධර්මාණුකූලව භාවිතා කරන්න කියමින් මමනිසා මි්‍යාවෙන් එහා යථාර්ථයට.